අයිබෝන් නිදුක් නීරෝගිමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහහි කාලසීම ප්‍රාර්ථන කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න තව මාසයක් ගෙවෙනවා, අලුත් මාසයක් උදායනවා, වසරෙන් හරි අර්ධයක් ගෙවිලා යනවා දැන්. ඉතින් ඔන්න අලුත් මාසයේ ජූලි මාසයේ ඔබට කොහොමද කියලා කතා කරන්න හදන්නේ. දැන් පහුගිය මාසයත් එක්ක සසන ලබාදී මේ මාසේ කොහොම වේවිද, කොහොමද මේ මාසේ සැලසුම් කරගන්නේ කියන එක අපි විශේෂ වශයෙන්ම කතා කරමු. ඒ වගේම සුබ අසුබ දෙකම තියෙන විදිහට කතා කරමු. හැබැයි වැඩි වශයෙන් අසුබ දේවල් කතා කරමු, ඒ දේවල් වෙනස් කරගමු. වා මාසයේ කොහොමද හරියටම වාසනාවන්ත යහපත් සුබ මාසයක් කරගන්න කියලා කතා කරමු. ඕකයි වැදගත්ම කාරණාව. ඒක නිසාවෙන්ම ඉතින් මුලින්ම කියන්න ඕන මේ වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියනවා. ඒව නිවැරදි ආකාරයෙන් කළොත් තමයි මේ කියන යහපත් ප්‍රතිඵල නිවැරදි ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්. මොකද හේතුව සමහරු කියනවා මේ කියන සුබ නැහැ. සුබ දේවල් දැන් බහුතරයක්, අතිශයෙන් බහුතරයක් මේක 100%ක් හරි 90%ක් හරි කියද්දි සුළු පිරිසක් කියනවා මේක නැහැ. ඒ කියන සුබ ලැබෙන්නේ නැහැ. අසුබ දේවල් විතරයි වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ඔබේ පුදුලින්කේ සටහන් තුළ දෙන වෙනස්කම්. මේක මේ පොදුව ලග්න පලාබල කතනයන්නේ. එතකොට ඒ සඳහා තමයි තියෙන්නේ ඔබ ඒ උපන් කේන් සටහන් තුළ තියෙන අපල උපද්‍රවකාරී තත්ත්වයන්, ඒ රාශ්‍ර තත්ත්වයන් හෝ වේවා, කුමන හෝ ආකාරයේ තියෙන අසුභකාරී තත්ත්වයන් මග හරව ගන්න වීඩියෝ අවසාන කියන පිළියම් පිළිද. එහෙනම් කොච්චර සුබයි කිව්වත් මේවා කරන්න අමාරු ඒවා නෙමෙයි, හරි සරලව කරන්න පුළුවන් දේවල්, වියදම් යන දේවල් නෙමෙයි. ඒක නිසා ඒ පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයටම කරන්න උත්සාහ කරන්න. එතකොට ඔය ඔබට මාසය ගෙවෙද්දි ඔබට පැහැදිලි වේවි මේ කියපු දේවල් සියලු දේ යහපත් දේ 100%ක් වෙද්දී යහපත් දේවල් මග හැරෙන්නේ නැටි. නිසා ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම ගොඩක් දෙනෙක් මේ පුද්ගලික කේසටහන් පරීක්ෂා කරගන්න කතා කරලා තියෙනවා. ඉතින් පුද්ගලික කේසටහන් පරීක්ෂාව ලක් කිරීම මම සිදු කරන්නේ නැහැ. මේක 100%ක් මගේ ආත්ම තෘප්තිය දිසා කරන දෙයක්. මේ දේ තුළ මේ කියන දේවල් හරියට කරන කෙනෙකුට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතය කොච්චරවත් යහපත් වේ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට්ස්. මේවා හරියට කාලයක් තිස්සේ දීර්ඝව කරන් ආපු අය ජීවිතේ පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරද්දී කොච්චර නරකයි කිව්වත් මේ තරම් යහපත් කාලයක් ඇවිල්ලා නැහැ කියන. ඒකට හේතුව ඒ පිළියම් පිළිවෙත්වල තුල තියෙන බලවත් භාවය. මහලුකු දේවල් නෙමෙයි, গুপ্ত දේවල් නෙමෙයි, මේ තනිකරම 100%ක් විද්‍යාත්මක ප්‍රායෝගික ක්‍රමවේදයන් තුල තමයි ඒවා කියන්නේ. ඒක නිසා පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා ලක් කරන්න ඔබේ මුදල් ගෙන හෝ නොගෙන මම සිද්ධ කරන්නේ. මේක මොකද හේතුව මට මේක ව්‍යාපාරයක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කියන දේ තුල ඔබ කරගන්න. මොකද මට පුද්ගලික කේසටහන් පරීක්ෂා කර කර ඉන්න ගියොත් මට මේ ඔබට දෙන කාලය වෙන් කරගන්න විදියක් නැතු වෙනවා. මොකද මේ ජ්‍යොතිෂ්‍ය කියන මගේ ව්‍යාපාරයක්වත් මගේ ආදායම් මාර්ගය නෙවෙයි, මම වෙන රැකියාවල් මගේ ව්‍යාපාර තියෙනවා. මේ දෙයට මම කාලය වෙන් කරගන්න හරි කැමැත්තෙන් කරගන්න දෙයක් නිසා මේක මම අනිවාර්යෙන් කොච්චර කාර්ය බහුල වුණත් කාලය වෙන් කරගන්නවා. ඒක නිසා පුද්ගලික කේසටහන් පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. හැබැයි මේ කියන දේවල් වල මොන හරි ගැටලුවක් තිබ්බොත් රාගස්තු නිර්වාණ මගේ Facebook වලට මැසේජ් එකක් දාලා ඇයි මොකද්ද ඒ කිව්වේ, ඒ දේ තුළ මොකද්ද මට ටිකක් පැහැදිලි කරන්න, මේ කිව් පිළියම් පිළිවෙත් ටිකක් පැහැදිලි කරන්න කියලා ඒ වගේ දේවල් කියන්න. පුද්ගලික කේසටහන් පරීක්ෂා කරලා දෙන්න කියලා කියන්න එපා. මොකද ඒකට කාලය නැහැ සමා වෙන්න. ඒකට ඔය channel keep එක මේ මගේ වගේම වීඩියෝ බලන සමහරු මේ මගේ වීඩියෝම ඔඩියෝ කරගෙන වීඩියෝ වෙනස් කරලා දාලා ඒක ටෙලිෆෝන් නම්බර්ස් දාලා එක එක්කෙනාට ඕන කේන්ද්‍ර පරීක්ෂා කරලා දෙනවා කියලා මුදල් අරන් තිනවා. ඒකට රැවටෙන්න එපා. මම කිසිම ආකාරයකින් මුදල් ගෙනවෝ නොගෙන කේන්ද්‍රසටහන් පරීක්ෂාව කරන්නේ නැහැ. මම කිසිම දුරකථන අංකයක් කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒ නිසා රැවටෙන්න එපා මං කියලා ගොඩ දෙනෙක් සල්ලි නාස්ති කරන් තිබ්බ. පස්සේ ඒගොල්ලෝ එක තේරුම් අරන් තිබ්බා. ඒ දැනුවත් කරපු අයට ස්තුතියි. මේ වගේම අර රූප හදලා thumbnail හදලා ගෑනු කටහඬවල නොයෙකුත් විදිහට මිනිසුන් රවට්ටන උත්සාහ දරලා තියෙනවා. අහු වෙන්න එපා ඒකට. මොකද හේතුව කුමන ආකාරයකත් මම ඔබ සමග දුරකතරයෙන් සම්බන්ධ වෙන්නෙත් නැහැ. මුදල් අය කර හෝ නොකර ඔය පුද්ගලිකෙන් සටහන් පරීක්ෂා කරන්නෙත් නැහැ. ඒ නිසා ප්‍රවේශමෙන් මේ වෙලාවේ අමාරු කාලසීම තුළ අමාරුවක් එද්දි ගැටලුවක් එද්දි තමයි ඔබ ඔබට යොමු වෙන්නේ. ඒ යොමු වෙද්දි අතේ තියෙන පිච්චේ නැත්නම් ණය වෙලා හරි ඔයගේ බොරු කරෙන්ට අහු වෙන්න යන්න එපා. මේ බුද්ධිමත් ඔබ කටයුතු කරන්න, මේ කියන දේවල් හරියට කරලා ජීවිතේ දිනන්න. එහෙනම් ඇති කතා කළා. අපි එහෙනම් යමු අපේ වැඩසටහනට. රාශි චක්‍රයේ දෙවැනි රාශිය ලග්නාධිපති ශුක්‍රවත් සිකුරු ග්‍රහයා වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ මේ ന്യാයබොන්. ඉතින් ඔන්න මේ ජූලි මාසයේ වෘෂභ ලග්න හිමියන්ට කොහොම වේද මේ 2024 වසරේ කියන එක. ඉතින් මුලින්ම කියනවා මේ වැඩසටහන දීර්ඝයි. මොකද මේ වැඩසටහන තුළ අපි කතා බහ කරන දේ තුළ ටිකක් දීර්ඝ වශයෙන් කතා බහ වෙනවා. හැමෝටම පැහැදිලි වෙන ආකාරයෙන් සරලව තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන් ටිකක් එකම දෙයක් වුණත් වැඩි වශයෙන් කතා කරන. දැන් මුලින්ම කියන්න ඕන මේ ක්‍රමයේ ගැළපෙන්නේ නැති අයට සමා වෙලා ඔබ මේ වැඩසටහන අහන්න එපා. ගොඩාක් පිරිසක්, විශාල පිරිසක් බලන් ඉන්න මේ ක්‍රමයට ඒ වැඩසටහන අහන්න. ඔවුන් දිසා තමයි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. හැබැයි මේ දේ තුළ මම මේ කියන හැම දේ තුළම හරියට තේරුම්ගෙන කටයුතු කළොත් මේ ජූලි මාසේ කවුරු අසුබයි කිව්වත් මොනතරම් නරකයි කිව්වත් ඔබට සුබ කරගන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු. එහෙනම් වැඩි කතා බහකට නොගිහින් කොහොමද මේ ජූලි මාසය තුළ ග්‍රහ හැසිරීම වෘෂභ ලග්නින් මේ ලග්නාධිපති සිකුරු
රවි සමග සංයෝග වෙමින් ඔබගේ ධනස්ථානය තුළ තැන්පත් වෙලා තමා මේ මාසය උදාවෙන්නේ. වගේම ගුරු ලග්න භාවය තුළ ඉද්දි බුධ තුන්වැන්නෙත් කේතු පස්වැන්නෙත් ශනි දසවැන්නේ විශේෂත්වය වක්‍ර භාවයට පත් වෙලා ඉන්නවා. ඒ වගේම රාහු ඔබගේ 11 වැනි භාවයේ අයස්ථානයේදී කුජ ඔබගේ 12 වැනි තැන්පත් වෙලා ඉන්නවා. නමුත් මේ මාසයේ ආරම්භයේදී මේ ග්‍රහ පීඩීම් තිබ්බට මේ විශේෂිතව මේ ලග්නාධිපතිය සහ බුධ රවි කුජ කියන ග්‍රහයන් සියලු දෙනාගේම යම් ආකාරයෙන් මාරු සිදු වෙනවා මේ මාසයේ මැද භාගය තුළ. ඉතින් මේ මාසය තුළ කොහොම වේවිද වෘෂභ ලග්න හිමියන්ගේ මුලින්ම ධන රටාව, ඒ කියන්නේ මේ ලැබීම්, රැකිරක්ෂා, ව්‍යාපාර තුළ කටයුතු කිරීම එක්ක ධනය සම්බන්ධ කාරණාල කොහොම වේවිද කියලා මුලින්ම කතා කළොත්, වෘෂභ ලග්න හිමියන්ට මේ කාල පරිච්ඡේදය තුළ ආර්ථිකමය වශයෙන් යහපත් කාල පරිච්ඡේදයක් තමයි. ආර්ථිකය යහපත් රටාවක් තුළ පවත්වාගෙන යෑමට හැකියාව පවතින කාලයක්. ඒක නිසා මම ඔබට යෝජනා කරන මොද හේතුව, මේ කාලය ඉතාමත් යහපත් බැවින් තවත් ඔබ තුළ තියෙන උන්නාන්දු උත්සාහය වැඩිව දියුණු කරගෙන ඔන්න මේ කාලේ වැඩි වශයෙන් ඔබ ඒ ලැබෙන ලාභ, ලැබෙන ආර්ථිකමය වාසි, ආර්ථිකමය දියුණුව භුක්ති විඳින්න වගේම හැමසියාකට මේ කාලේ තැන්පත් ධනය ඉහිර නන්වා ගැනීමේ හැකියාව පෙන්නුම් කරන නිසා අනාගතයේ උදෙසා යම් ඉතිරියක් කරන්න හෝ ආයෝජනයක් කරන්න මේ කාලේ ඉතාමත් යහපත් කාලයක් බැවින් උපරිමයෙන්ම කටයුතු කරන්න උත්සාහ කරන්න මේ කාලේ. මේ කාලේ ඔබ හරි උපක්‍රමශීලී මේ රැකිරක්ෂා කටයුතු වල හෝ වේවා, ව්‍යාපාර කටයුතු වල වේවා, අනුන් ලවා හරි විදිහට වැඩේ කරගන්න, ඒ දේවල් තුල උපයා ගන්න ඔබ දක්ෂයි මේ කාලේ. ඔබ මේ කාල පරිච්ඡේදවල මේක මේ කපටිකමක් නෙමෙයි, මේක උපක්‍රමශීලී භාවයක්. මේ කාල සීමා තුළ ඔබට කුමක්ද ආකාරයකින් අනිත්‍යගේ සහය උපරිමයෙන්ම ලැබෙනවා වගේම ඔබට වඩා අර ඔබ වැඩි මහන්සියකින් තොරව අර අනිත් අය මහන්සි වෙලා මේ කාලේ ඔබට උපයා ගන්න සහායක් ලැබෙනවා. ඉතින් මේ දේවල් තුළ ඔබ සාර්ථක වෙනවා. තව විශේෂම කාරණාවක් තියෙනවා, මේ රැකිරක්ෂා කරන අයත් පහුගිය කාල සීමා තුළ මොකක් හෝ ඔබේ රැකිරක්ෂා කරන ස්ථානය තුළ දීමනාවල් ලැබෙන්න තිබිලා ඒක නොලැබී තිබ්බන, නැත්නම් හිඟ වැටුප් තිබ්බන, අන්න එහෙම තිබුණාට ඒ දේවල් ඒවා ලැබෙන කාල පරිච්ඡේදය නිසා ඒවා ඉල්ලුම් කරන්න වගේම ඔබ කාටරි අතමාරුට මුදලක් දීලා ඒ දේවල් නොලැබී තිබ්බන, ඔන්න මේ කාලේ පොඩ්ඩක් කතා කරලා අහන්න, ඒ මුදල ලැබෙනවා අඩුතර කොටසක් හරි ලැබේවි. මොකද හේතුව, හැබැයි මෙහෙමයි, ඔබ අමතක කරලා වගේ හින්ද ගියොත් නම් නෙමෙයි, ඔබ පොඩ්ඩක් කතා කරලා අරග ගන්න පුළුවන්. දැන් ඒ වගේ අහන්න ඕන. එහෙම වුණොත් මේ කාල පරිච්ඡේද තුළ ඒ ටික කාලයක් තිස්සේ නොලැබිච්ච දේ ලැබෙන ඉඩ කඩ වැඩි. ඒ වගේම මේ කාලේ මේ ඔබගේ ආර්ථිකමය වශයෙන් ඔබගේ ලැබීම්, يعني ඔබගේ ඉපයීම් තුළ අර දැන් පහුගිය කාලේ උච්චාවචන වීමින් ආවේ යහපත් වේගෙන එනවා, තචුට්ටක් පාත් වුණා, ඔන්න ආය යහපත් වුණා, ඔහොම ගියා යනවා කොහොම හරි. හැබැයි පහුගිය කාලේ සාමාන්‍යයෙන් පහුගිය මාස 3-4 ගැන කතා කරත් ආර්ථික වශයෙන් ලොකු පසුබෑමක් ඇති නොවුණත් පොඩි පොඩි අඩු වැඩි වීම්, යම්කිසි ආකාරයේ අස්ථාවර භාවයන් ඔබ හිත තුළ වුණත් යම්කිසි දෙගිඩියාවක් තිබ්බ මේ ආර්ථික හැසිරීම එතරම්ම ස්ථීර බවක් නොමැති බවක් ගැන ඔන්න මේ කාල පරිච්ඡේදයේ ඒ ස්ථාවර බව ඇති කරන කාලයක්. ඒ කියන්නේ ඔබ තුළ තිබ්බ දෙගිඩියා පොඩ්ඩක් මනසින් ඉවත් වෙන කාල පරිච්ඡේදයක්. අන්න ඒක නිසාවෙන්ම ඔන්න වෘෂභ ලග්න හිමියන්ට මේ කාලේ කුමන හෝ තත්ත්වයන් තුළ ආදායම් තත්ත්වය යහපත්. මෙහෙමයි මේ කියන දේවල් කියන්නේ, රැකියා, ව්‍යාපාර, මොකක් හෝ ආදායම් මාර්ගයක් ජීවිකාවක් කරන අයට, මූත් නොකර ගෙදර ඉන්න අයට නෙමෙයි. ඒ නිසා සමහරු ඔහොම කියන, මට රස්සාවකුත් නැහැ, මේ කියන ඒවා කොහොමද ලැබෙන්නේ කියලා. ඉතින් රස්සාවක් නැත්තම් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක ඔබේ ගැටලුවක් මිසක් මගේ ගැටලුවක් නෙමෙයි. ඒක නිසා මේක කුමන හෝ අන්දමින් යම්කිසි දැන් රස්සාවක් නැති කෙනෙක් මේ මාසේ උත්සාහ කරොත් යම්කිසි ආකාරයෙන් පොඩි හෝ ව්‍යාපාරයක් හෝ පොඩි හරි දෙයක් කරලා උපයන්න, අන්න මේ කාලේ ඉපෙහිම කරගන්න පුළුවන් කාලයක්. අන්න ඒකයි මේකෙන් කියන්නේ, පසුබිම නිර්මාණය වෙනවා. ඔබ ගෙදරටලා නිදාන හිටියනම් කාට හරි බැන බැන කාලේ නාස්ති කරගෙන හිටියා කියලා මේ දේවල් ලැබෙන්නේ. ඒකෙන් දැන් මේ වෙලාවේ ඔබ රැකියාවක් නොමැති වෙන්න පුළුවන්. හැබැයි උත්සාහයක් දරන පුංචි හෝ දෙයක් කරන්න, අනේ කරන දේ තුළ උපරිමයෙන්ම ප්‍රතිඵල ගන්න පුළුවන් කියන එක තමයි මම මේ පැහැදිලිවම කියන්න උත්සාහ කරන්නේ. මේ හැම දේ තුළම මම හැමදාම කියනවා මේ යහපත් කාල පරිච්ඡේදයක් එනවා කියන්නේ උඩ බලන් හිටියන් ලැබෙන වාසනාවන්තකම 100%ක් නෙමෙයි මේ කියන්නේ. වාසනාව තියෙනවා 50%-60%. ඒ වගේම අනිත් තැන්වලදී ඔබට ඔබ කරන කටයුතු පහසුවෙන් සහ යහපත් ලෙස කරන් ගිහිල්ලා සාර්ථක වෙන්න නියමිත පසුබිම නිර්මාණය වෙනවා. එහෙනම් ඔබ ක්‍රියාත්මක විය යුතුයි. ඒකයි මම කිව්වේ අර මුලින්ම කිව්වේ, මේ කාලේ ඔබ මහන්සි වෙනවා ඇති, ඔබ කරන කටයුතු කරන් යනවා ඇති. හැබැයි ඊටත් වඩා ටිකක් වැඩිපුර උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කළොත් මේ කාලේ උත්සාහය උනන්දුවේ තරමටම ඊටත් වඩා ප්‍රතිඵල ලැබෙනවා. අන්න ඒක නිසා මේ කාලේ අර අපතේ යවා ගන්න එපා කියලා වෘෂභ ලග්නයෙන් විශේෂම කියන්න ඕන. මේ ඔබගේ මේ ධනය සම්බන්ධ කාරණා තුළ
එකක විදිහේ ඕනෑම දෙයක් තුළ ධනය ඉපීමේ හැකියාව පවතින. ඒවගේම මේ කුමන හෝ ආකාරයෙන් තමාට අවශ්‍යදය කරගන්න උත්සාහධරණ කාලය මේ කාලේ. හැබැයි ඒදේ සාර්ථකයි. ඔබ සමහරක් කලාවට අර ෂණයෙන් වෙනස්වෙන සුළු තත්ත්වයක් පෙන්නුම් කරනවා ඔබ හිතල බල්ල හිතල එකන අර ඔබ මෙන්න සිතා කරන දෙයන්න මේක ඒතරාකාරය ඔබේ උපක්‍රමය අන්න ඒවා ඒවා උපයෝගී කරගනිමින් ඔබ ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඒ අවශ්‍ය ආකාරටම කරගන්න උත්සාහ ධරණ වගේම ඒ දෙවල් තුළ සාර්ථකත්වය අනිවාර්යෙන්ම පෙන්නුම් කරනවා. ඒවගේම මේ කාලේ තරමක් තුළට අර රැකී ආස්ථානය තුළ මතභේදාත්ම කරුණු කාරණා තිබ්බන පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වයන් තිබ්බන අන්න ඒ දේවල් තුළ ඔබට අවාසිදායක තත්ත්වයක් පොඩි හෝ තිබ්බන ඔන්න ඒ තත්ත්වය නැති වෙලා යම්කිසි ආකාරය ඒ තත්ත්වයන් පැහැදිලි ලෙසම විසඳිලා ඔබේ පැත්තට වාසිය ගෙනෙන ආකාරයේ ඒවා විසඳා ගන්න හැකියාව පදනවා. ඒ වගේම මේ කාලේ හැකියාවේ ඉහළ අය ඔබට මේ වෙලාවේ සහාය දක්වන ඔබට ආකර්ෂණ වෙන කාලයක් අන්න ඒ පැත්තෙන් තුඩක් කල්පනාකාරී යුතුයි. මොකද ඒ ආකර්ෂණය උපයෝග කරගෙන රැකියාවෙන් හෝ ඔබ කරන දේ තුළ ඉදිරියට යන්නත් පුළුවන්. ද හවුල් කරන්ගේ වුණත් මේ කාලේ ආකර්ෂණය වැඩි කාලයක්. මේක මේ ආකර්ෂණය කිව්වම මේ ගැහණු පිරිමි ආකර්ෂණය විතරක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ අර ලිංගිකත්වය තුළ වෙන ආකර්ෂණයක් නෙමෙයි. ඔබ තුළ ඔබත් එක හිතවත්කම් ඇති වෙනවා. දැන් පහුගිය කාලේ ඔය අමනාපකම් ඇති වෙච්ච අය හිටියන කුමන හෝ තත්ත්වයක් වල නැත්නම් දුරස් වෙලා හිටින සම්බන්ධතාවල් පවත්වා ගන්න බෑ. මේ රැකියාව තුළ වෘත්තීය තුළ සම්බන්ධතා තියෙන අය පොඩ්ඩක් ඈත් වෙලා හෝ හිතවත්කමින් බැහැර වෙලා අමනාප වෙලා හිටියන අන්න ඒ ඔවුන් නැවත ඔබ සමග සම්බන්ධ වෙන්න හේතු කාරණා දෙනවා. ඔවුන් නැවතත් හිතවත් වෙන්න අන්න ඔබ සමග කටයුතු කරන්න පෙළඹෙනවා. විශේෂයෙන්ම මේ ව්‍යාපාර හවුල්කාරයෝ මොකක් හෝ හේතුවක් කළා. ඒ කියන්නේ කෝ විචාර්බුදයක් හේතු කොටගෙන හෝ නැත්තම් මොකක් හෝ කාරණා තුළ ඔබෙන් ඉවත් වෙලා හිටියනම් ඔන්න නැවතේ හවුල්කාරය ඔබට සමග සම්බන්ධල ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න පටන් ගන්නවා. ඒ දේවල් තුළ අන්න ඔබට අර වැඩි වෙහෙසක් නොදරා මේ කාලේ ඔබේ බුද්ධිය උපයෝගී කරගෙන හම්බ කරන්න හැකියාව විශේෂ වශයෙන් පෙන්නුම් කරන. විශේෂයෙන්ම මේ කාලේ මේ විදේශ සම්බන්ධතා තුළ ඉපේීමේ හැකියාව උපරිමම ක්‍රියාත්මක වෙන කාලයක්. මම ඒක පුන පුනා කාලයක් තිස්සම වෘෂභ ලග්න හිමියන් කියලා තියෙනවා. ඒ හින්දා කුමනෝ අන්දමේ විදේශ සමාගමක් හෝ විදේශ සම්බන්ධතාවයක් තුළ ව්‍යාපාර රැකියා කරන්න උත්සාහ කරන්න අතිරේක රැකියාවක් හෝ ඔන්ලයින් තුළ දැන් රැය කරන්න පුළුවන් පැය දෙකක් කරන්න පුළුවන් රැකියා තියෙනවනේ අන්න ඒ වගේ එකක් හරි හොයාගෙන මේ කාලේ කරන්න උත්සාහ කරන්න අතිරේකව. මොකද ඒ දේ තුළ ඉපෙයීම අර සාමාන්‍ය ඉපෙයීමට වඩා යම් කිසි ආකාරයෙන් වැඩි දෙගුණයක් තෙගුණයක් ඉපෙීමේ හැකියාව තියෙන නිසා ඔන්න මේ කාලේ විදේශ මුදල් අතපත ගන්න හැකියාව පවතිනවා. අන්න ඒ දේවල් තුළ සාර්ථක වෙන්න හැකියාව දෙන එකෙන්ද විදේශගත වෙලා ඉන්න ඇයට එහෙම වෘෂභ ලග්න හිමියන්ට මේ කාලේ අතිශයම යහපත් ඕන රැකියා තුළ තිබිච්ච ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙච්ච ප්‍රශ්න තිබ්බන ඒවා නිමා වෙලා ඔබට තිබ්බට වඩා හොඳ තත්ත්වයක් නිර්මාණය සමරකට යහපත් ඊට වඩා හොඳ රැකියාවක් ඉහළ රැකියාවට යන්න හැකියාව පවතිනවා. ඒ දේ තුළ ඔබේ ආර්ථිකමය ස්ථාවරයක් සකසා ගන්න හැකියාව පවතිනවා. ඒ වගේම ඔන්න යම්කිසි අපනයනය සම්බන්ධයෙන් වෙළඳාම් කරන අයට මෙහෙන් මොන හරි යවන්න මෙහෙන් දෙයක් පිටරට යවන්න නැත්නම් මෙහෙ තියෙන මොකක් හරි සේවාවක් සපයන්න අන්න ඒ දේවල් තුළ කටයුතු කරන අයටත් ඔන්න මේ කාලේ සාර්ථක කාලයක් ඔබ කරන කටයුතු අර ඔබ හිතුවාටත් වඩා යහපත් ලෙස සාර්ථක ලෙස ඉටු වෙන කාල පරිච්ඡේදයක්. ඒ වගේම මේ කාලේ විශේෂයෙන්ම ජූලි මාසයේ මැද භාගයේ මුල් සති දෙකෙන් අනතුරුව කාල සීමාව තුළ පොඩි විදිහේ ගැටලුවක් නිර්මාණය වෙන්නේ. ඒකට හේතු වෙන්නේ ඔබ තුළ තියෙන යම්කිසි ඉක්මන්කාරීත්වය ටික දුරදිග නොසිතා තීන්දු තීර නොගැලීම හේතු කොටගෙන පොඩි ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න හේතු කාරණා විතර. හැබැයි ඒක මහා බරපතල ප්‍රශ්න නෙමෙයි. මේක මේ తాවකාලික තත්ත්වයක් පවතින මම ඒක පොඩ්ඩක් අර ඔබට හයිලයිට් වෙන ආකාරයෙන් කිව්වේ හැමදේම යහපතට ගලාගෙන යද්දී සමහර දෙන් අපිට මග හැරෙනවා. මොකද අර ගීතයකුත් තියෙන දුක් කරදර නැති දවසර දුර පෙනෙන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ මේ කාලේ හැමදේම යහපතට විසඳෙද්දී සමහර සූක්ෂම තැන් ඔබට පොඩ්ඩක් මග හැරෙන ඉඩ කඩ පවතිනවා. ඒවා හේතු කරගෙන ප්‍රශ්න ගැටළු නිර්මාණය වෙන්න ඉඩ කඩ පවතිනවා. අන්න ඒක නිසා අර යහපත උපරිමෙන් භුක්ති විඳින හැකි කාල සීමාව තුළ අර පොඩි හෝ පසුබෑමක් ඇති නොවෙන්න විශේෂයෙන් මේ මාසේ 12 දැන් පස්සේ කාල පරිච්ඡේද චුට්ට කල්පනාකාරීව කටයුතු කරන්න. මොකද කොච්චර යහපත ලෙස සියල්ල සිද්ධ වුණත් ඔබ තුළ තියෙන කල්පනාව ඔබ තුළ තියෙන යම්කිසි ආකාරයෙන් අවධානය බිඳ ගන්න එපා. අන්න එහෙම වුණොත් පුංචි පාඩුවක් මේ මැද භාගයෙන් පස්සේ වෙන්න ඉඩ තියෙන නිසායි මම මේක පොඩ්ඩක් ඔබට උලුප්පලම් පෙන්නලා කිව්වේ. හැබැයි ඒක බරපතල මහණියක් නොවුණත් අපි මේ වෙලාවේ පොඩි හෝ හානියක් නොවෙන්න වග බලා ගන්න අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න ඕන. තව පැත්තකින් විශේෂයෙන්ම ව්‍යාපාර කරන වෘෂභ ලග්න හිමියන්ට ඔබට කියන්න පුළුවන් මේ ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කරගන්න ඔබට හිතනවනම් මේ කාලේ බය නැතුව ඒ දේ කරන්න. මොකද මේ කාලේ මේ ව්‍යාපාර පරාසය වපසරිය වැඩි කරගන්න පුළුවන් කාලයක්. ඔබ යම්කිසි සීමාවට කොටු වෙලා ව්‍යාපාර කරා නම් අන්න ඒ ප්‍රමාණය ඒ කියන්නේ පරාසය
වැඩි කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඔන්න මේ කාලේ උත්සාහ දරන්නේ උත්සාහය සාර්ථක කරන. නැත්තම් ඔබ මේ කරන ව්‍යාපාරය කරන ගම තවත් ව්‍යාපාරයක යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ප්‍රත්‍යය තුලත් යහපත භුක්ති විඳින්න පුළුවන් කාලයක්. මේ කාලේ මේ ඔබ සේවක සේවිකාවන්ගේ උපරිමයෙන්ම වැඩ ගන්න පුළුවන් කර කියන්නේ ඔන්න මේ මරෝ මරෝ වැඩ ගන්නවා කියන එක නෙවෙයි මං කියන්නේ. ඔවුන් ඔබට මේ කාලේ අර කැමැත්තෙන් උදව් කරන කාලයක් වැඩ කරද්දී සමහර විට සාමාන්‍ය වැඩ කරන කාල පරිච්ඡේද වඩා වැඩි කාලයක් වැඩ කරනවා. ඔවුන් සතුටින් ඒ දේවල් කරනවා. අන්න ඔබත් මේ කාල සීමා තුළ උත්සාහ දරන්නේ ඒ ඔවුන්ගේ ඔබට දෙන සහාය නිසාවෙම ඔබට දැන් වැඩි ලාභ ලැබෙද්දි ඒ ලාභ වලින් යම්තාක් කොටසක් ඔවුන්ට අර හිතට සතුටක් දැනෙන ආකාරයෙන් දෙන්න. මොකද එතකොට තමයි ඔවුන් තවත් වැඩි වැඩියෙන් ඔබ ගැන අර යහපත් ප්‍රතිරූපයක් හිත තුළ හදාගෙන තවත් ඔබට සහාය දක්වනවා. ඒ නිසා මේ වෙලාවේ ඒ තත්ත්වයන් තුළ යන්න. මොකද හේතුව තමයි පොඩ්ඩක් ඔබට ඔය මාසෙ මැද භාගයෙන් පස්සේ චුට්ටක් ඔය කේන්ති යන ස්වභාවය චුට්ටක් වැඩි වෙනවා. අනේ ඒක හේතු කොටගෙන අර ඔබට ඔච්චර සහාය දක්වද්දි ඔවුන්ට පොඩ්ඩක් ඔබ දෝෂාරෝපණ එල්ල කරන්න ෂණිකෙන් අර කිපිලා බනින්න කරන්න හේතු කාරණා යෙදෙනවා. අන්න ඒ වගේ දේවල් චුට්ටක් පාලනය කරගන්න. මොකද ඔවුන් මේ කාල සීමා තුළ ඔබ වෙනුවෙන් කරපු දේවල් අමතක කරන්න එපා. හැබැයි මොන දේ කළත් මොනතරම් හිතවත්කම් තුළ ඔවුන් වැඩ කරත් ඔබ හැම වෙලේම ඒක ඔවුන්ට දැනෙන්නේ මේ කරන්නේ මොනවාද ඔවුන්ගේ කටයුතු මොනවාද කියලා සුපරීක්ෂාකාරීව ඉන්න. මොකද මං කිව්වනේ අර මාසෙ මැද පුංචි පුංචි අර තැන් මගහැරීම නිසා අවාසිදායක තත්ත්වයන් පොඩියට නිර්මාණය වෙන්න පුළුවන් කියලා. අන්න ඒක නිසා කුමන හිතවත්කම් මත කවුරු හිටියත් ඕනට වඩා විශ්වාස කළ යුතු නැහැ. හැම වෙලේම ඒ මූල්‍ය පරිපාලනය ඒ ගිණුම් සම්බන්ධ කාරණා ගැන ඔබ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුමයි. කොතරම් විදිහට කවුරු කරන් ගියත් ඔබ ඔබගේ ව්‍යාපාරය තුළ තියෙන ඔබේ අවධානය කිසිම ආකාරයකින් අඩු කරන්න යන්න එපා. ඒ වගේම තව විශේෂ කාරණාවක් තියෙනවා. ඔන්න විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියන රැකිරක්ෂාවක් සඳහා හෝ මොකක් හෝ කාරණාවක් තුළ අන්න ඒ රැකිරක්ෂා කටයුතු තුළ සාර්ථක වෙන්නත් ඒ විදේශගත හිණිය සැබෑ කරගන්නත් මේ මාසය තුළ හැකියාව පවතින. මාසයක් තුළ ගිහිල්ලා ඉල්ලුම් කරලා රැකියාවක් යන්න හම්බ වෙනවා කියන එක ප්‍රායෝගික නැහැනේ. හැබැයි දැන් කලින් ඇප්ලයි කරලා ප්‍රමාද වේ හිටපු අයට යම් කිසි ස්ථාවර ආරංචියක් ලැබෙන. නැත්තම් මේ කාලේ උත්සාහ කරන අයට ඒ උත්සාහය තුළ නිවැරදි ලෙස ගමන යන්න හොඳ ආරම්භයක් ගන්න ඔන්න හැකියාව පවතිනවා. විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න වෘෂභලග්න හිමියන්ට ඒක සුභ ආරංචියක්. ඒ වගේම මේ කාලයේ අපි කතා කරොත් විශේෂයෙන්ම මේ පෞල් ජීවිතය කුටුම්භ ජීවිතය ගැන වෘෂභලග්න හිමියන්ගේ සාමාන්‍යයෙන් මේ කාල පරිච්ඡේදය තුළ පවුල් ජීවිතය තුළ හැම වෙලේම ඔබට මූලිකත්වය ලැබෙන කාලයක්. කුමනෝ හේතුවක් මත පදනම්ව ඔබ පවුල තුළ කැපී පෙනෙන චරිත වෙනවා. අනිත් අය ඔබට මේ කාල සීමා තුළ ඔබට අවශ්‍ය සහාය දෙනවා. ඒ වගේම ඔබට වෙනදාට ආදරය රැකවරණය ලෙන්ගතුකම ලැබෙන කාල පරිච්ඡේදයක් පවුල් ජීවිතය තුළ. හැබැයි ඔබ ඒක ටිකක් අර යම්කිසි ආකාරයකින් ඒක අවියක් ලෙස භාවිතා කරමින් නිතර නිතර අර තමන් අගේ අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගන්න ඒ දේවල් පාවිච්චි කරන්න ඔවුන්ට වඩා ටිකක් අර ටිකක් හිතුවක්කාරී භාවයෙන් කටයුතු කරන්න පෙළඹෙනවා පවුල් ජීවිතය කුටුම්භ ජීවිතය තුළ. ඒ තත්ත්වයන් තුළ කොහොම හෝ ගත්තත් පවුල් ජීවිතය තුළ යහපත් තත්ත්ව නිර්මාණය වෙනවා මෙහෙමයි. හැබැයි විශේෂයෙන් මේ මාසෙ මැද භාගයෙන් පස්සේ අර ඔබ තුළ තියෙන හිතුවක්කාරී භාවය ඔබ තුළ තියෙන යම්කිසි ආවේගශීලීත්ව මොකක් හෝ තත්ත්වයන් තුළ පොඩි පොඩි ආරවුල් ගැටලු නිර්මාණය වෙන ඉඩකට පාදිනවා. හැබැයි ඔබ තමයි ඒව ඇති කරන්නේ. ඒ වගේම ඔබ තමයි ඒ දේවල් තුළ අටියක් උඩට අරන් ගිහිල්ලා සද්ද බද්ද දාන්නේ. අනිත් අය පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරන්න උත්සාහ දරනවා. ඒක නිසා ඔවුන්ගේ ඉවසීම සීමාව ඉක්මවා නොයන ආකාරයෙන් කටයුතු කරන්න ඔබ තුළ පාලනයක් ඇති කරන්න උත්සාහ කරන්න. මොකද නැත්තම් ඔය මාසයේ මැද භාගයෙන් පස්සේ චුටි චුටි ආරවුල් තත්ත්වයන් ඇති වෙන්න ඉඩකට පාදිනවා. ඔබට මේ කාල සීමාව තුළ පොඩ්ඩ බැරියෙන්න බෑ කියන තියනවා. අනේ තත්ත්වෙන පොඩක් අඩු කරගත යුතු හොයලා බලන්නේ දුරදිග හිතන්නේ පොඩි දෙයක් දුන්නේ මහා දෙයක් වුණා වගේ කෑ ගහනවා. අන්න ඒ වගේ තත්ත්වයන් පවුල් ජීවිත කුටුම්භ ජීවිත තුළ පොඩ්ඩක් නිර්මාණය වෙන කාලය. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ අර ඔබට දැක්කන ආදරය ලිංගතුකම වැඩි කියන දේ දැනුණාම අර චුට්ටක් පොඩි ළමයි පවා අර පොඩ්ඩක් ආදරය වැඩිපුර දෙද්දි චුට්ටක් අර හිතුවක්කාරී දේවල් කරන්න පෙළඹෙනවා වගේ මේ කාලේ අන්න පුංචි දරුවෙක් වගේ හැසිරෙන්න බලනවා. අන්න ඒකයි ප්‍රධානම කාරණාව. ඒ නිසා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. වරදක් වෙනවා නම් පවුල් ජීවිත කුටුම්භ ජීවිත ඇතුලේ ඒ ඔබ අතින් වෙන දෙයක්. ඒක නිසා හොඳට කල්පනා කරන්න. මොකද හේතුව මේ කාලේ ඔබ තුළ තියෙන අනවශ්‍ය යම්කිසි සිතුවිලි හේතු කොටගෙන ඔය මේ කාලේ තුන් මැදට පොඩක් ඔය කාමාශා වුණ ටිකක් බහුල කාල පරිච්ඡේද ඒව හේතු කරගෙන වෙනත් සම්බන්ධතා තුළ පොඩ්ඩක් පැටලෙන්න తాවකාලික සම්බන්ධතා මේවා මේ දුරදිග ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්නේ ඒ වෙලේ ඒ සුළු කාල පරාසය තුළ ඔබ බලාපොරොත්තු වෙන දේ ලබන්න ඔබ උත්සාහ දරන තත්ත්වයක් පෙන්වන්න. ඒක නිසා වෙනත් අයට එක සම්බන්ධයෙන් අනවශ්‍ය බලාපොරොත්තු දෙන්න
අන්න සබඳතා ඇති කරගන්න හේතු කාරණා නම් මේ සබඳතා තුළ යහපත් කාල පරිච්ඡේදය. හැබැයි විවාහ කයට එක අලුත් සබඳතා කියන එක යහපත්ද නැද්ද කියන එක ඔබ තේරුම් ගත යුතුයි. අන්න ඒක නිසා පොඩ්ඩක් සැලකිලිමත් කටයුතු කරන්න. මේක මේ ඔබ මේ ඔබ දුරදිග හිතලා කරන දෙයක් නන් නෙමෙයි. අර මේ කාලේ දෙන සෙල්ලක්කාරකමට යම් කිසි ආකාරයකින් තියෙන ඒ දේවල් තුළ බැඳීම් ගොඩනගා ගන්න උත්සාහ දරනවා. ඒවත් මේ මහා පරිමාණ දීර්ඝකාලීනව පවත්වා ගන්න නෙමෙයි. ඒ තමන්ගේ ඒ වෙලාවට තියෙන අවශ්‍යතාවය සපුරා ගැනීම උදෙසා පමණයි. ඉතින් ඒ වගේ දේවල් තුළ පවුලක් ජීවිතයක් අවුල් කරගන්නව නම් පවුල් ජීවිතේ ගැටලු ඔබ විහිං ගෙන්න ගන්නව නම් ඒ ඔබේ බුද්ධිය ගැටලුවක්. ඒ නිසා බුද්ධිමත් මේ සම්බන්ධතා තුළ විශේෂයෙන් මේ විවාහකාය කටයුතු කරන වග බලා ගන්න වෘෂභලග්න හිමියෝ. හැබැයි මේ තත්ත්වයන් තුළ මේ අවිවාහක වෘෂභලග්න හිමියන්ට යහපත් මේ කාලේ ඔන්න සම්බන්ධතා අලුත් වෙන කාල පරිච්ඡේදය අලුත් සම්බන්ධතා ගොඩනගෙන කාල සීමාව ඔන්න පහුගිය කාල සීමාව තුළ පොඩක් ඈත් වෙලා බිඳලා තිබ්බ ආදර සම්බන්ධතා නැවත ඇති වෙන කාල පරිච්ඡේදය. අන්න ඔය වගේ තත්ත්වයන් තුළ අවිවාහක අයට තරුණ තරුණියන්ට විවාහයන් බලාපොරොත්තු හිටපු බැඳීමක් බලාපොරොත්තු හිටපු අයට මේක සුභාරංචියක්. ඔබට මේ කාල පරිච්ඡේදය තුළ යහපත් සම්බන්ධතා ගොඩනගෙන වගේ මේ සම්බන්ධතා ස්ථාවරත්වයෙන් පවත්වා යන්නත් ඒ සම්බන්ධතා තුළ ඔබ බලාපොරොත්තු නිදි ආදරයක් භුක්ති විඳින්නත් අන්න හැකියාව පවතිනවා. ඒ නිසා ඔන්න පරණ ආදර සම්බන්ධතා කැඩලා බිඳලා තිබ්බනම් ඒවල තාමත් හිත ඒ පැත්තේ නะ. ඔන්න මේ දේවල් තුළ නැවත පොඩ්ඩක් කතා බහ කරලා ඒ සම්බන්ධතා නැවත අලුත් කරගන්න හැකියාව පවතිනවා. හැබැයි බුද්ධිමත් වෙන්න මොකද ගිය දේවල් නැවත ගන්නවද? මේ දේවල් තුළ තිබිච්ච පහුගිය කාල සීමා තුළ ඇතිවිච්ච ප්‍රශ්න හිතලා ඔවුන්ගේ හැසිරීම රටාගෙන හිතලා ඔබ ඔබේ තත්ත්වය තුළ තීන්දුවක් ගන්න. මොකද නැත්නම් අර ජීවිතේ එපා වෙන තරමටම ඔබට අවශ්‍ය මොහොතේ හැර ගියාය නැවත ඕනද කියන එක චුට්ටක් හිතන්න. හැබැයි එහෙම ලොකු ගැටලුවක් නැතුව සුළු ප්‍රශ්න මත හෝ මොකක් හෝ වැඩිහිටියන් ගැටලුකාරී තත්ත්වයන් මත කුමනෝ වන්ද මේ ඔය පසුබෑමක් ඇදලා තිබ ආදර සම්බන්ධතා ඒ තුළ ගොඩනැගෙන්නත් ඒවට ඔන්න වැඩිහිටියන්ගේ ආශිර්වාද ලබන්නත් හැකියාව පතනවා. ඒ වගේම විවාහන බලාපොරොත්තු විවාහන් ප්‍රමාද වෙමින් හිටපු ඔන්න වෘෂභලග්න හිමියන්ට ඔන්න මංගල යෝග උදා වෙන කාල පරිච්ඡේදයක් යහපත් විදිහේ යෝජනා ලැබෙන කාලයක් ඒ යෝජනා තුළ ස්ථාවර වෙන කාලයක්. ඒ විශේෂයෙන්ම මේ කාල සීමා තුළ අර මේ කාලේ අර මංගල යෝජනා කියන දේවල් ඔබ සොයාගෙන එන කාල පරිච්ඡේදය. ඔබ බලාපොරොත්තු වනන්ද මේ යම්කිසි ගතිගුණ ඔබ බලාපොරොත්තු වනද ගුණාංග රූප ස්වභාවය අන්න ඒ විදිහේ ඔබ බලාපොරොත්තු වුණු යම්කිසි දෙයක් තිබ්බනම් ඔබේ සහකාරයයි සහකාරියගේ ගතිගුණ වගේම දේවල් තුළත් තුන අධ්‍යාපන සුසුකම් තුළ ගත්තත් ධනය සම්බන්ධ කරන ගත්තත් අන ඔබ බලාපොරොත්තු වුණු අන්දෙමේ අය මුණ ගැහෙන කාලයක්. අනේක නිසා ඒ සම්බන්ධතා තුළ විශේෂයෙන්ම අවිවාහකයින්ට සතුට ගෙන දෙන කාල සීමාවක් වගේම ඒ දේවල් තුළ ඒ සම්බන්ධතා ස්ථාවර කරගන්න හැකියාව ලැබෙන කාලය. ඉතින් අධ්‍යාපනය ගැන කතා කළොත් මේ කාලේ අධ්‍යාපනය තුළ ප්‍රබල අන්දමේ සාර්ථකත්වයක් අත්කරන වෘෂභ ලග්න හිමියන් පවතින ඔන්න ප්‍රබල අන්දමේ ජයග්‍රහණ අත්වන කාල පරිච්ඡේදය විශේෂයෙන්ම මේ මාසේ මැද භාගෙන් පස්සේ කාල පරිච්ඡේදය තුළ ඔන්න වෘෂභ ලග්න හිමි විශේෂයෙන්ම පාසල් යන වයසේ නැත්තම් ඔය යුනිවර්සිටි වල කැම්පස් වල විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය හදාරන වයසේ අයට ඔබට විභාග වලට පෙනිහිට තිබ්බනම් තරඟ වල පෙනිහිට තිබ්බනම් අන්න බය නැතුව ඒවට මුහුණ දෙන්න ඔබට හැකියාව පවතිනවා. ඒ දේවල් තුළ ඔබ ප්‍රාර්ථනා කරමු ඔබ බලාපොරොත්තු වලට වඩා ජයග්‍රහණ සාර්ථකත්වයේ අත්කරගන්න හැකියාව පවතින කාල පරිච්ඡේදයක් වගේම ඒ දේවල් තුළ ඔබට කැපී පෙනෙන අමුතු විදිහේ සාර්ථකත්වය ඔබට ප්‍රසිද්ධිය ලැබෙන විදිහේ ඔබ ගැන අන් අයට යම් කිසි ආකාරයකින් අර තිබිච්ච ප්‍රතිරූපයේ අයහපත් ප්‍රතිරූපය තිබෙන එක වෙනස් වෙන ආකාරයේ සාර්ථකත්වයන් ජයග්‍රහණ අත්කරගන්න ඔබට විශේෂ හැකියාවක් පෙන්වුම් කරන කාල පරිච්ඡේද වෘෂභ ලග්න මේ නිසා මේ කාලේ උත්සාහයෙන් උනන්දුවෙන් තවත් කටයුතු කරන්න උත්සාහ කරන මොද ජයග්‍රහණ විජයග්‍රහණ බවට පත් කරගන්න ඔබට හැකියාව පවතිනවා. ඔබේ මේ කාලේ මතක ශක්තිය දියුණු වෙන කාලයක් මේ කාලේ දැනුම වර්ධනය වෙන කාලයක්. ඒ වගේම මේ කාලේ අර ඔබට උපක්‍රමශීලීව මේ වැරදි කරලා නෙමෙයි ඔය වංචාසහගත නෙමෙයි උපක්‍රමශීලීව අර යම්කිසි දෙයක් තුළ සාර්ථකත්වයක් ජයග්‍රහණත් කරගන්න හැකියාව පවතින සමහරක් කලාට පරාජය පෙනිපෙනදීදී සුළු දෙයක් සුළු කාරණාවක් හේතුවක් උපයෝග කරගෙන ඔබේ පරාජය ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරගන්න අර සූක්ෂම විදිහේ හැකියාවක් ඔබ තුළ මේ කාලේ තියෙනවා. ඒක කියන්නේ අසාර්ගෙනමයක් වැරදි පැත්තේ හැකියාවක්වත් වංචාසගත හැකියාවක්වත් නෙමෙයි හරි පාරෙන් ගිහිල්ලා ගොඩ යන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ කාලේ ඔන්න වෘෂභ ලග්න හිමියන්ට අධ්‍යාපනික වශයෙන් යහපත් කාල පරිච්ඡේදය විශේෂ වශයෙන්ම තියෙනවා. ඒ වගේම මේ කාලේ ඔබට අනිත් අයත් ඔය අධ්‍යාපනික වශයෙන් ගුරුවරු කිව්ව වැඩිහිටියෝ හෝ වේවා අර ඔබට වඩා දැනුමින් පරිපූර්ණ අයගෙන් සහාය ලැබෙන කාලයක් වගේම මේ කාලේ අලුත් අලුත් විදිහේ අර අධ්‍යාපනික වශයෙන්
ප්‍රබුද්ධය උගත් බුද්ධිමත් අයගේ ඇසුරුකම් ලැබෙන කාල පරිච්ඡේදයක් එකින්ද යහපත් කාලයක්. ඒ වගේම වෘත්ති අධ්‍යාපනය කරන යන අයටත් ඔන්න අලුත් වෘත්තීය තුළ සාර්ථකත්වයක් කරන අලුතෙන් දේවල් ගැන ඉගෙන ගන්න හිතන කාලයක්. විශේෂයෙන් මේ මාසේ මැද භාගයෙන් පස්සේ බය නැතු ඒ දේවල් යොමු වෙන්න. මොකද ඒ දේවල් තුළින් ඒ ඔබ මේ ආරම්භ කරන දේවල් මේ මාසය තුළ ඉගෙන ගන්න ඒවා ඔබේ ජීවිතයේ ඉදිරියේ ඔබ දැනට අද බලාපොරොත්තු වෙනටත් වඩා ලොකු යහපත් පෙරලියක් ඇතිගෙන වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය ගෙන දෙන්න හේතු කාරණා වෙනවා. ඒ නිසා ඔන්න පොඩි පොඩි දේවල් අලුතෙන් දැන් මේ කාලේ ලෝකේ යන අත බලලා මේ ලෝකෙට ගැලපෙන ආකාරයෙන් දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඔබ වයස කීය වුණත් කොහමද, මොකද ජීවිත කාලෙම ඉගෙන ගැනීමක් තියෙන. ඔබ වයස කීය වුණත් මේ කාලේ අලුත් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඒ දේවල් තුළ ඔබේ ජීවිතයේ ලොකු පෙරලියක් වැඩි කාලයක් යන කලින්ම සිද්ධ වෙන නිසා ඔන්න උත්සාහ කරන්න. මේ කාල සීමාව තුළ අධ්‍යාපනික වශයෙන් ඔන්න වෘෂභ ලග්නයට අතිශයම සාර්ථක යහපත් කාල පරිච්ඡේදය තමයි මේ ගෙවෙන්නේ. ඒ වගේම මේ කාලේ සෞඛ්‍ය ගැන කතා කරත් වෘෂභ ලග්නයේ සෞඛ්‍යමය තත්ත්වයන් තුළ කාලාන්තය තිස්සේ පැවති අසනීපකාරී තත්ත්වයන්, පීඩා විඳිමින් තිබිච්ච මානසික අසනීපකාරී තත්ත්වයන් හෝ වේවා, කුමන හෝ තත්ත්වයන් තුළ ශාරීරික මානසික ගැටලු සෑහෙන දුරට මැඩපැවැත්වෙන කාල පරිච්ඡේදයක්. මෙන්න මේ මාසය තුළ ඔන්න ඔබට කාලයක් දීර්ඝ කාලීන පැවති අසනීපකාරී තත්ත්වයන් ඒ වගේ තත්ත්වයන් අඩු වෙලා ඔන්න යහපත ළඟා වෙන කාලයක්. තරමත් දුරට මේ කාල පරිච්ඡේදය තුළ ටිකක් දීර්ඝ කාලීනව තිබිච්ච අසනීප වලට යහපත් විදිහේ වෛද්‍ය උපදෙස් ලැබෙන, හොඳ වෛද්‍යවරු මුණ ගැහෙන, අර හොඳ කරන්න බෑ කියපු ලෙඩ හොඳ කරන්න හැකියාව ලැබෙන කාලයක්. කොහොම වුණත් අර පොඩි පොඩි සාමාන්‍ය අසනීපකාරී තත්ත්වයන් තිබිය හැකි. මේ කාලේ විශේෂම යටිවඩ පහත පද ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන්න, රුධිරයේ සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් පතු වෙන්න, ඒවා හැබැයි බරපතල දේවල් නෙමෙයි. ඒවා සිද්ධ වෙනවා තරමත් දුරට. ඒ වගේ ඇඟේ ඔය පුංචි පුංචි තුවාල ඇති වෙන්න, දද කුෂ්ට පළු වගේ දේවල් ඇති වෙන්න, රතු පාට පැල්ලම් වගේ ඇති වෙන්න, ඒ වගේ දේවල් වෙන්න ඉඩකඩ පවතිනවා. හැබැයි අර මහා පරිමාණයේ අසනීප තත්ත්වයන් නම් ලොකුවට ඇති වෙන කාලයක් නෙමෙයි. එහෙම තියෙන අයටත් යම්කිසි සහනයක් අත් කරගන්න හැකියාව පවතින කාලය නිසා සෞඛ්‍යමය කාරණා මත පදනම් වෙදී 75ක් 80ක්ම යහපත් පසුවීම තියෙන. හැබැයි අර 120 ගැන පොඩ්ඩක් සැලකිලි මත ඉන්නේ. මොකද ඒවත් අර සුළුවෙන් තකන්න යන්න එපා. ඔය පොඩි පොඩි විෂ දේවල් ශරීරගත වෙන්න ඉඩකඩ පවතින නිසා ඒ දේවල් තුළත් සැලකිලි මත කටයුතු කරන්න. අසනීපකාරී තත්ත්වයක් ආවොත් මේ කාලේ වෛද්‍ය උපදෙස් මතම කටයුතු කරන්න උත්සාහ කරන්න. මොකද ඒවා මහා පරිමාණයට නොගිහින් ඔබට මේ කාලෙම මැඩපවත්වා ගැනීමේ අර වාසනාව ගුණයක් මේ කාලේ වෘෂභ ලග්නයන් තුළ ක්‍රියාත්මක වෙනවා. එනවා අසනීපකාරී තත්ත්වයන් තුළ පීඩා විඳීම හිටියනම් ඔබ මේ කාලේ ඒ වෛද්‍ය උපදෙස් මත මේ කාලේ උත්සාහ දරන්න ඔබට ඒ දේ තුළ සහනයක් අත් කර ගැනීම ප්‍රබල හැකියාවක් පවතින. කලබල වෙන්න එපා. මේ වීඩියෝ අවසන් කරගෙන පිළියම් පිළිවෙත් නිවැරදිව කරන්න මොන අසුභකාරී තත්ත්වද මොකද මේක වෙනස් වෙන්න පුළුවන්. මේක පොදු පලාපල කතනයන්. ඒ පොදු පලාපල කතන තුළ යම් කිසි ආකාරයෙන් පොඩි හෝ ඔබගේ උපන් කෙන්සරහන් තුළ තිබෙන තියෙන අසුභකාරී දෙයක් තියෙන එක වෙනස් කරගන්න ඔබට හැකියාව දෙනවා. මේ 100% යහපත ළඟා කරගන්න, 100% අයහපත බැහැර කරන්න මේ පිළියම් පිළිවෙත් නිවැරදිව කරන්න අපහසුදාය දේවල් නෙමේ කරලා ජීවිතේ දිනන්න. කලබල යුතු නැහැ. වෘෂභ ලග්නයෝ මේ කාලේ අතිශයම යහපත් කාලය. ඒ පොදුවේ තියෙන ඒ අතිශයෙන් තියෙන යහපත්කම ඔබ ඔබේ ජීවිතයට ළඟා කරගන්න ඔබට දිනන්න පුළුවන්. දැන් අපි මේ කාරණා විශේෂිතම දේ කතා කරමු. මොනවාද මේ මාසයේ සුභ කරගන්න, මාසයේ සියලු යහපත් දුරු කරමින් සියල්ල යහපත් කරගන්න පිළියම් පිළිවෙත් මොනවාද කියලා අපි කතා කරමුකෝ. දැන් ඉතින් විශේෂයෙන් මුලින්ම මම ඉද අද මේ මාසයේ විශේෂිත දිනයක් දෙන්න. මේ දිනේ දවසේ බෝධි පූජාවක් පවත්වන්න උත්සාහ කරන්න. මේ බෝධි පූජා පවත්වන කෙනෙක් විදේශගතලා ඉන්නට පන්සල් වලට යන්න බෑනේ බෝධි පූජා පවත්වන්න. ඒ කියන්නේ තමන්ට හැකියාව තියෙන තමන් දැන් කාමරක ඉන්න කෙනෙක් කියමු. හරි වැඩසටහනක් ඔක්කොම ඉවරලා කාමරයට ගිහිල්ලා මේ බෝධි පූජාවක් බෝධියක් ළඟ ඉන්න කියලා තියාගෙන මේ කියන කාරණාට ඉෂ්ට සිද්ධ කරගන්න. සමහරට පහන් පත්තු කරන්න බැරි වෙයි. ඒව හිතන්න එපා. ඔබ පහන් දැල්ලුව මල් පූජා කරා කියලා හිතාගෙන මේ කියන විදිහේ භාවනාව සහ අර පැන් පිරිත් කිරීමක් ගැන තියෙනවා. ඉතින් පැන් කලයක් පැන් කල තුනක් ගන්න දෙන පැන් කල තුන හොයාගන්න බැයි නම් කෝප්ප තුනකට හරි ගමන්නේ වතුර ලෑස්ති කරගන්න බෝධිය නාවනවා කියලා. ඔබ මල් පැලයකට හරි ගමන්නේ, ඔබ නැත්තම් සිංකයකට හරි ගමන්නේ, ඔබ හිතින්ම වාගෙන කරන්න. මොකද මේ හැම දේ තුළම තියෙන්න ඕනේ මේ අපේ මනස තුළ තියෙන ශ්‍රද්ධාව පමණයි. ඒ සංකේත තියෙන්නේ ඒ දේවල් තුළ අපිට තියෙන ඒ අර මානසිකත්වය ගොඩක් තර කරන්න. ඒක නිසා හරි අපි කතා කරමු මේ කරන විදිය මුලින්ම. ඔබ විශේෂයෙන්ම මේ බෝධි පූජා තියන්නේ යද්දී අරන් යන්න උත්සාහ කරන්න. මේ දිනය වෙන්නේ ජූලි මාසේ 6 වෙනි සෙනසුරාදා. ඒ දිනේදී උපරිම උත්සාහ කරන්න ඔබ දේ කරන්න. එහෙම ගැටලුවක් මතුනොත් ජූලි 5 නැතුව ඕනෑම දිනයක් යොදාගන්නේ ගැටලුවක් නැහැ. හැබැයි ජූලි 6 සෙනසුරාදා කරන්න මේක උත්සාහ කරන්න. ඊට පස්සේ මොකද කරන්න? ඔබ පන්සලට යද්දී පන්සලට යන අය
බැරියය ගෙදර හරිඳං කරන්න ගෙදර බුදු පහන දල් හරි කරන්න. ති යද්දි අර තෙල් මල් සුවඳ හඳුන්කූරු ඒවාර රාමතරව ඔබ සාමාන්‍යයෙන් යාර භාගක විතර සුදු රෙදිකාඩක් ගන්න පිරිසිදු. ඒවගේම තවත් සුදු හෝ ඒක ගැටලොන්නෑ වර්ණය පිරිසිදු ලේන්සුවක් වගේ ඇතියන්න රෙදිකඩක් කරයන්න. ඉස්සල්ලාම ගිය ගම ඔබ ඉස්සල්ලාම ඒ බෝධියයේ ඒ භූමිය නැත ඔබ කරන තැන භූමිය ටික පිරිසිදු හොඳින් පිරිසිදු කරගන්න කරගෙන මුලින්ම ඔබ අර පිරිසිදු කල තුනක් ගන්න බෝධිගාතන කාල ඒ ගොඩක් හොඳින් පිරිසිදු කරලා අර ලේන්සුවක් සහිත පිරිසිදු රෙදිකඩ අරගෙන තුන්වතාවක් පැන් පෙරාගන්න කල තුනකට එකන එක වතුර කලයක් තුන්වතාව පෙරලා තමා ගන්නුනේ යෝගේ කල තුනක් ලෑස්තිය කරගෙන ඊට පස්සේ ඔබ ඒක එතනින් තියලා ගිහිල්ලා පහන් දලලා මල් පූජා කරලා හඳුන් කූරු ඔක්කොම ගහලා ඇවිල්ලා අර යාර භාගකේතර සුදු රෙදි කඩ ඔබ ඉඳගන්න බෝධි ඉස්සරහා ඒක එලලා අර පැන් කල තුන ගන්න. තව පුංචි දෙයක් කියන්න අමතකුණා, ටිකක් දිග නූල් පන්දුවකුත් තරයි යන්න. ගෙදර කරනවා නම් එහෙම ගැටලුවක් නැහැ. ඒ නූල් දීර්ඝ වශයෙන් අරගෙන අපි කියමු තුන් පටකට වගේ අරලා අර එකම මුට්ටියේ කටවල් වටේ එකම නූල ගැට ගහගෙන ඇවිල්ලා ඉතුරු කොටස කියන්නේ එක කොනක ඉඳන් ගැට ගන්න ඇවිල්ලා අනිත් කොන ඔබේ අතේ නැත්නම් ඔබේ පවුලේ ගොඩක් අය ඉන්නවනම් ටිකක් දිගර නූල් අරගෙන හැමෝගෙම අතේ තියාගන්න. තියාගෙන ඉස්සලාම අපි බුදුන් වඳින ගාථාවල් ටික කියලා සියලු දේ කියලා ඊට පස්සේ බෝධි පූජා අවශ්‍ය කරන ගාථා ටික කියලා ඊට පස්සේ හත්වතාවක් දස දිසා පිරිතත් හත්වතාවක් ජය පිරිතත් හත්වතාවක් කරණීය මෙත්ත සූත්‍රයත් කියන කටපාඩමින් දන්න නැත්නම් කොලයක් බලන්න හරි ගමන්නේ හැකි අය හත්වතාව බැගින් ඔය පිරිත් තුන කියන්න කියලා ඉවරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න. පින් දීලා ඊට පස්සේ අර නූල ගලවලා අයින් කරලා ඉස්සල්ලාම එක කලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් බෝධිය වටේ වට තුනක් ගිහිල්ලා අර කලේ වතුරෙන් බෝධිය දෝවණය කරන්න. හැබැයි කලේ සාමාන්‍ය වතුර කෝප්පයක පමණ ප්‍රමාණයක් වතුර ඉතිරි කරගන්න. ඔය වගේ කල තුනම බෝධිය දෝවණය කරද්දී හැම කලෙම අර විදිහටම වතුර ප්‍රමාණයක් ඉතුරු කරගෙන ගෙදෙන යද්දි මතක් කරලා පිරිසිදු බෝතලයක් අරන් ගිහිල්ලා ওই බෝතලේ ওই වතුර ටික පුරවගෙන එන්න. ඇවිල්ලා ඔබ ගෙදර කරත් කමන්නේ ගෙදර කරද්දී තේ බෝතලේ පුරව ගන්න. ඊට පස්සේ ඔබ අර හැමදාම උදේට ගෙදරින් දැන් කාර්යයක් සඳහා පිටත් වෙලා යනවා උදේ නැගිටලා ඔබ කටයුතු ටික ඔක්කොම ඉවර කරලා පිරිසිදු වෙලා ඇඳ පැළඳගෙන යන්න කලින් නැගෙනහිර දිශාව බලාගෙන ඉස්සලාම ඕම් සූර්යාය නමහ කියලා හත් වතාවක් කියලා සූර්යදේව නමස්කාරය කරලා අර බෝතලේ අරන් ආව පැන් වලින් පොඩ්ඩක් අතට අරගෙන චුට්ටක් බීලා ඉතිරිය ඔබගේ ඇස්වල මූණේ සහ නලලේ ගා ගන්න. දිනපතා මේක පුරුද්දක් වශයෙන් කරන්න. ඔය දේ ඔබ ටික දවසක් කරලා බලනවා. දැන් මේ වෙනත් ආගම් වල අයට මේක කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. මොකද හේතුව මේ බෝධි පූජාවවත් මේ පිරිත් කියන එකත් ආගමකට දහමකට අයිති දේවල් නෙමෙයි. ඒ දේවල් තුල තනි ක්‍රම තියෙන භාවනාව සහ විශේෂ වශයෙන්ම අපේ ශබ්ද විද්‍යාව තුල මේ විද්‍යාත්මකව අපේ ජීවිතයට අපේ ජීවිතයේ ඕරයක බලවත් කරගන්න ආකාරය නිසා කිසිම ආගමකට අයිති දෙයක් නෙමෙයි මේක. ඒ නිසා ඔබට හැමෝටම කරන්න පුළුවන්. සමහරකට බෝධියට යන්න බැහැ නะ. ගෙදර ඉඳලා ඔබ ඔබගේ ආගම දහම අදහන තැන ස්ථානයේ ඒ දේ කරන්න. කිසි ගැටලුවක් නැහැ. ජය ශ්‍රී මා බෝධිය කාට යන්න පුළුවන්? ගිහිල්ලා කරන්න. කිසි ගැටලුවක් නැහැ. හැබැයි පුංචි දෙයක් කියන්න අමතකුණා. අර දෙවියන්ට පින් දීමෙන් අනතුරුව බෝධිය දෝවණය කරන්න කලින් ටික වෙලාවක් ඔබ මෛත්‍රී භාවනාව කරන්න ඕන. සියලු සත්ත්ව දුක් වේත්වා, නිරෝගී වේත්වා, සෝපත් වේත්වා කියලා. මෛත්‍රී භාවනාව කරලා තමයි බෝධිය දෝවණය කරන්න ඕනේ. දෝවණය කරලා ඉවර වෙලා අර වතුර බෝතලේ පුරවගෙන ඒකත් අතේ තියන් නැවත වරවත් මෛත්‍රී භාවනාව හැකි වෙලාවක් කරලා ඔබ ගෙදර එන්න. ඒ දේ තුළ ලොකු විශේෂත්වයක් ඔබට ඇති කරගන්න හැකියාව පවතිනවා. තව විශේෂම කාරණාව හැකි හැමෝම මේ ගර්භණී මාතාවන්ට කිරි දෙන මාතාවෙන් ටිකක් පුළුවන් නම් අසරණ කන්න නැති අයට ආහාර ටිකක් දෙන්න ඔබ පුරුද්දක් කරගන්න හැම මාසෙම පුළුවන් නම් අතිශයම යහපත් දෙයක් ගර්භණී මාතාවන්ට සහ කිරි දෙන මාතාවන් උදෙසා. එක වේලක් හරි කමන්නේ, එක බත් පාර්සලක් හරි කමන්නේ, ඒක දෙන්න උත්සාහ කරන්න. එහෙම කෙනෙක් හොයාගන්න බැරි තැනක ඉන්නවා. ඔය පැටව් හම්බෙන්න ඉන්න සතෙකුට හරි කමක් නැහැ ඒ දේ කරන්න. ඒ වගේම සුපුරුදු පරිද්දෙන් අපි කියන දේ මම දැන් මේක මේ දීර්ඝ වශයෙන් විස්තර කරන්න යන්නේ. මොකද හැමදාම කියන දේවල් ටිකනේ. ඒ දේවල් මම ඉක්මනින් කියන්න. විශේෂයෙන්ම මුලින්ම හැමදාම ඇහැරුණු ගමන් උදේ
ඇඳේ ඉඳගෙනම කමක් නැහැ. ඔය වැපේ විලා පිරිසුදු වෙලා පහන් තියලා ඒව කරන්න අවශ්‍ය නැහැ. ඇඳේ ඉඳන්ම මේ සූ ටීවී එකට හරි පිවිසිලා මේ සූ ටීවී එකේ තියෙනවා නිවැරදි උච්චාරණ සහිතව මෝර පිරිත, සූර පිරිත, ඡන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව කියන පිරිත්. ඔය පිරිත් ශ්‍රවණය කරන්න උදෑසන නැගිට ගම්ම කනේ ඊයෆෝන් එක අහගෙන අර ඇඳේ ඉඳගෙන අහන්න. ඔය ඉඳගෙන භාවනාවෙන් ඉන්න අවශ්‍යත් නැහැ. අර ඔබ ඔබගේ මනස එකතැනක තියාගෙන ඒවා ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා ඉවරලා සියලු සත්වෙන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා හත් වතාවක් කියලා ඇඳෙන් බැහැලා ගිහිල්ලා දවසේ වැඩ කටයුතු කරන් යනවා. රෑ නින්දර පෙරත් ඒ වගේම ශ්‍රවණය කරලා අර විදිහට මෛත්‍රී භාවනාව සියලු සත්වෙන දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා නිදාගන්න. මේක පුරුද්දක් කරගන්න හැමදාම. මේක ටික දවසක් කරන් යද්දී ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා. ඒක අනිවාර්යෙන් වෙන එකද මම දීර්ඝ වශයෙන් කියන්නේ නැහැ. ඒ දේවල් වල දෙන ප්‍රතිඵල ඉතාමත්ම පුදුම සහගතයි. හැබැයි ෂණයෙන් නෙමෙයි ටික 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 පියවරෙන් පියවර කාලයක් ගත වෙද්දි වෙන්නේ. ඒ නිසා ඒක කරලා බලන්න. ඒ වගේම මාසේ මුල හැම මාසේ මම කියනවා අර මාසේ ඇස්තමේන්තුව හදාගන්න කියලා. එහෙනම් මේ මාසෙත් සූර්ය උදා වෙන වෙලාව, ඒ කියන්නේ මාසේ පළවෙනිද සූර්ය උදා වෙන වෙලාව හොයාගන්න පුළුවන්. Google එකේ ගිහලා sunrise කියලා ටයිප් කරා, දිනේ 1st July කියලා ටයිප් කරා, ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරා search කරන්න. එතකොට ඔබ ඉන්න ඕනම දිහාවකට සූර්ය උදා වෙන වෙලාව හරියටම එනවා. අන්න ඒ වෙලාවට කලින් ඇහැරිලා ඉස්සලා හමුදින් පිරිසුදු වෙලා ඊට පස්සේ කිරිබතක් සකසා ගන්න උත්සාහ කරන්න හැකිය අය ඒක ඔබම කරන්න ඕනේ. ගෙදර වෙන කෙනෙක්ලව හරි කරව ගන්න. මම මේක වේගෙන් කියන්නේ මම හැමදාම කියන හින්දා. ඊට පස්සේ ඔබ කළ යුත්තේ පිරිසුදු වෙලා ඇවිල්ලා තමන්ගේ ආගම දහමට අනුව ඒ පහන් දල්ලනේ ගාථා කෙනෙක් කරලා ඊට සර කිරිබතෙන් චුට්ටක් අනුභව කරලා පොඩ්ඩක් ඇතිව සෙම තියෙන අය වැඩිය කන්න යන්න එපා කරලා ඊට පස්සේ ඉඳගෙන මේ මාසේ වියදම් ඔබට අදහසක් ගන්න පුළුවන්. ආහාර පාන සඳහා මෙපමණක් වැය වෙනවා, ඔබ ගමනාගමන මෙපමණයි, ඔන්න ඔය වගේ හැම දෙයක්ම අධ්‍යාපනය හැම දෙයකම ලියලා ඉතිරි කිරීමට රුපියල් 1000ක් 500ක් හරි ගමන් නැහැ ලියන්න. ඉතිරි කිරීම කියලා තෝර එකතු කරන්න. එකතු කරලා මේ සියල්ල එකතු කරාම ඔබට එනවා මේ මාසේ ජීවත් වෙන්න ඔබට අවශ්‍ය වෙන සාමාන්‍ය ඇස්තමේන්තුගත වියදම. අන්න ඒක ඔබට අදහසක් එනවා. ඒකෙන් ඔබට මෙහෙම දෙකුත් කරන්න පුළුවන්. දැන් ඔබ ලිව්වනේ ආහාර පාන සඳහා මෙපමණයි කියලා. අනේ ලියපු ප්‍රමාණය අභිභව අයට දෙන්න එපා මාසෙ. පුළුවන් තරම් උත්සාහ කරන ඊට අඩුවෙන් කරන් රුපියල් 100ක් 200ක් කර ඉතින් ඉතුරු කරන්න. ඒ ඉතුරුන් ටිකත් අර ඉතිරි කිරීමට එකතු කරගන්න බලන්න. ඒක මේ කියන පිළියම් පිළිවෙත නෙමෙයි. නමුත් ඒක තුලත් ඔබට යම්කිසි සැලසුමක් හදාගන්න පුළුවන් ඉඳ කියන්නේ. ඊට පස්සේ ඔබ අර සූර්ය උදා වෙන මොහොතේ අර වෙලාව බොහාගත්තන ඒ වෙලාවේ ඉස්සල්ලාම නැගෙනහිර දිසා බලාගෙන සමහර අයට සූර්යදා වෙන එක පේනවා. සමහරු බිල්ලින් ඇතුළේ ඉන්නකොට පේන්නේ නැති වෙන්න පුළුවන්. සමහර රටවල පේන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ වර්ෂාවත් සෙන්ද පේන්නේ නැති වෙනවා. ඒවා දාලා නැහැ. නැගෙනහිර දිසා බලන් S2 වහගෙන සූර්යදේවිය නමස්කාර කරලා ඕම් සූර්යාය නමහං කියලා ඔබ කීප වතාවක් 21 වතාවක් කියන පුළුවන් වඩා හොඳයි. සූර්යදේවිය නමස්කාර කරලා මොකද මේ හැම දෙයක්ම අපිට මේ විද්‍යාව තුළ පිළිගන්න ආකාරය තමයි සියල්ල නදාපවතින මේ සූර්යාලෝකය මත. මේ සූර්යා මත සූර්යාලෝකයෙන් තමයි මේ ගස්වල ප්‍රවාහ සංසේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙලා ආහාර නිෂ්පාදනය වෙන. එහෙනම් අපිට මේ හැම දෙයකම මේ අපිට සහාය වෙන මේ සූර්යයා නමස්කාර කරලා ස්තුතියෙන් කෘතඥ වෙලා අපි ප්‍රාර්ථනා කරන්න. දැන් අපි අර දන්නවනේ මේ මාසේ මට මේ වගේ වියදමක් යනවා කියලා. එහෙනම් හිතන්න මේ සියලු දේ තුල මාගේ මේ මාසේ වියදම් ටික මට සපුරා ගන්න හැකියාව ලැබේවා. ඒවට එන බාධාවල් සෝබාදාම වෙන්න පුළුවන්, මිනිස්සුන්ගෙන් වෙන්න පුළුවන්, මොකක් හෝ රටතොල තියෙන තේ පාවදින තත්ත්වයක් වෙන්න පුළුවන්, මොකක් හෝ තත්ත්වයන් තුළ දැන් පහුගිය කාලේ ගම් වතුර තිබ්බා ඉදිරියට එහෙම විය හැකි. අන්න ඒ තත්ත්වයන් තුළ හෝ මේ මට එන බාධාව දුරු වේවා. මට වගේම මේ ලෝකේ ජීවත් වෙන සියලු සත්වයන් අඩුම වශයෙන් තමන්ගේ කුස පුරවා ගන්න ආහාර වේලවත් සපයා ගැනීමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු කරන් යන මේ මාසේ හිතා ගන්න බැරි දෙයක සියලු දේ සාර්ථක වේවි. සියලු දේවල් ඔබට සපයා ගන්න හැකියාව ලැබේවි. ඒක හොඳ හිතින් කරන්න අනිවාර්යයෙන්ම ඔබට නියන්න පුළුවන්. ඒ වගේම හැම මාසෙම එක දසක් කර එක වේලක් නිරාහාරව ඉඳලා ඒ වේල කන්න නැති කෙනෙක් වෙනුවෙන් දීලා ඔබ වතුර බීලා ඉන්න. සාමාන්‍යයෙන් දවල් වේල වෙනවා හොඳයි. දවල් 11 හවස 4 වගේ අතර සීමා තුළ වතුර විතරක් බීලා කන්න නැතුව ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබට ඒක වේදනාව දැනෙනවා. හැබැයි ඔබේ ආහාර වේල කන්න නැති කෙනෙක්ගේ කුස පිරවීම තුළ ඔබට පිනක් ලැබෙනවා. වේදනාව තුළ අකුසල් වලට යම්කිසි ආකාරයකින් දැන් වේදනාව දරා ගැනීම කියන්නේ අකුසල් වලට මුහුණ දීමක් තමයි. නං ඒ වේදනාව දරා ගැනීම තුළ අකුසල් අහෝසි වෙනවා වගේම ඔබේ පිනක් දහමක් කරනවා ඒ කෙනෙකුට දීම තුළ. අන්න ওই දේවල් මර්ධන ක්‍රියා කියලා කියන්නේ. ඒ දේවල් තුළ ලැබීම් ඉතාමත් පුදුම සහගතයි කියලා වඩන්නේ. ගිහින් බලන්න වීඩියෝ පරණ වීඩියෝ වල කට්ටිය සාක්ෂි දරලාද ජීවිතේ වෙනස් කරගත්ත හැකි ওই දේවල් කියලා කරලා ඔබත් කරලා බලන්න ඔබට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. කිතුණු කතෝලිකය අනිවාර්යයෙන්ම ශුද්ධ ජපමාලේ දිනපතා උච්චාරණය කරන උත්සාහ කරන අඩුම වශයෙන්
ජපමාල පන්ති දෙකක්වත් දවසකට කියන උත්සාහ කරන්න ඔබ තනියම හෝ ගෙදරය එකතු වෙලා කරන්න පුළුවන් වඩා හොඳයි. නැත්නම් තනියම හරි කරන්න. ඒ වගේම සිකුරා බ්‍රහස්පතින්දා රාත්‍රී 11 12 අතර ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න. ඒ දේ කරන්න. එදාට පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලී රකින්න. එක්වරුශීලී රකින්නවා කියන්නේ මොකද්ද කියලා අපි කතෝලිකයන් ගොඩක් දන්නවා. ඒකේ රාත්‍රී වෙල නිරාහාරව ඉන්න. නිරාහාරව ඉඳලා ඒ කටයුතු ටික සිද්ධ කරන්න. මේ හැම දේ තුළම ඔබේ ජීවිතේ අතිශයෙන් යහපතක් ළඟා කරගන්න හැකියාව පාදන කිසි දෙයක් කරන්න එපා මට යහපත වෙන්න කියලා. මගේ අර ඔබේ ආත්ම තෘප්තිය උදෙසා පමණක් මේ දේ කළාන කියලා විතර තෘප්තිය ලබන්න වක්‍රාකාරයෙන් සියල්ල ලැබේවි. ඒක නිසා මේ මාසය ඔබට අතිශයෙන් යහපතට සාර්ථක කරගන්න අවකාශ ලැබෙනවා ලැබෙනවාමයි කිසි තේත්ම කලබල විය යුතු නැහැ. ඔබට දිනන්න පුළුවන් යන් ඉදිරියට. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.